first මධ්‍යන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම රන්දික සපුවරච්චි මම චානිකා රණසිංහ ප්‍රථමයෙන් අවධානය යොමුවත් සිරස්තල වෙත Dubai සිට මෙරට පිටුවහල් කළ කංජිපානි ඉම්රාන්ගෙන් ප්‍රශ්න කිරීම ඇරඹේ හිටපු ජනපතිනිය විදුලි අර්බුදය ගැන කියයි මමත් බොහොම තරහෙන් ඉන්නේ මේක දැකලා පොදු ජනතාව නියෝජනය කරමින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන ජනතා විමුක්ති පෙරමුණ සූදානම් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ අභියාචනාධිකරණ සභාපතිතුරේ දියුරුන්දේ වෙනසු වේලාවෙන් සෙබළුන් ඉවත් කරගන්නයි ඇමරිකානු ජනපති රුසියාවෙන් ඉල්ලයි දේශීය පුවත් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අභ්‍යාචනාධිකරණ සභාපති විනිසුරු ධුරයේ මීට ටික වේලාවකට පෙර දියුරුම් දුන්නා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ. යසන්ත කෝදාගොඩ මහතා අභ්‍යාචනාධිකරණ සභාපති විනිසුරු ධුරයට පත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ නිර්දේශයට පසුගියදා ව්‍යවස්ථාදායක සභාවේ ඒකමතික අනුමැතිය හිමි වුණා. පාතාල නායක මාකඳුරේ මදුෂ් සමග ඩුබාහිදී අත්අඩංගුවටගත් මොහමඩ් නජීම් මොහමඩ් ඉම්රාන් නොහොත් කංචිපානි ඉම්රාන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය පවසනවා. මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ කංචිපානි ඉම්රාන් ඩුබාහි සිට මෙරටට පිටුවහල් කර තිබූ බවයි. අද අලුයම කටුනායක ගුවන් තොටුපළේදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ බහරයට ගැනුණු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ඔහු පැමිණියේ FZ 548 දරන ෆ්ලයි ඩුබායි ගුවන් යානයකින් අපරාධ ගණනාවක් සඳහා අපිට අවශ්‍ය කර හිටපු පුද්ගලයෙක්. ඔහු කලක් ඩුබායි වල සැඟවී සිටිමින් ඔහුගේ ගෝලයෙන් යොදවලා ලංකාව තුල හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කළා. ඒ වගේම කප්පම් ලබා ගැනීම මනුෂ්‍ය ඝාතන ගණනාවක් සිදු කරපු පුද්ගලයෙක්. මොහුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකකයේ නිලධාරීන් භාරයට ගත්තා. මොහුට අමතරව තවත් තිදෙනෙක් එයනු සියලු දෙනා සිව් දෙනෙක් සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක පොලිස් ඒකකයේ භාරයට ගත්තා. උදෑසන 6:15 තමයි මොවුන් ගුවන් තොටුපළට පැමිණියේ. මොවුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාශය කොළඹ අපරාධ කොට්ටාශය ඇතුළු ඒකක ගණනාවක් විසින් මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතයි. මේ මොහොත වෙද්දි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොවුන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කරලා තියෙනවා. මේ අතර පාතාල කල්ලි සමාජිකයන් ලෙස ප්‍රකට වර්ණකුල සූර්යගේ මදුරංගන හොත් පෙරාමුල්ලේ සමීර ඇතුළු සිව් දෙනෙකු වත්තල හැඳල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ඔවුන් කිඹුලා ඇලේ ගුණා නැමැත්තාගේ සහායකයින් බවයි. වත්තල හේකිත්ත ප්‍රදේශවේදී මෝටර් රථයකින් යමින් සිටි දෙදෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සැලසුම සකස් කර ඇත්තේ සහ ඊට අවි ආයුධ සපයා ඇත්තේ මොවුන් බව ප්‍රශ්න කිරීම වලදී අනාවරණය වී තිබෙනවා. එම වෙඩිතැබීම සිදු වූයේ පසුගිය ජනවාරි මස 13 වෙනිදායි. පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ මද්රව්‍ය ජාවාරම්වලට හා පුද්ගල ඝාතනවලට සම්බන්ධයයි පැවසෙන පෙරාමුල්ලේ සමීර ඇතුළු සිව් දෙනෙකු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව වැටලීමක් කළ බවයි. සැකකරුවන් වෑන් රථයකින් යමින් සිටින අතරතුර හැඳල ප්‍රදේශවේදී අත්අඩංගුවට ගෙනෙන බවත් රථය පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 106යි මිලිග්‍රෑම් 156ක් සොයාගත් බවත් පොලිස් විශේෂකාර්ය බලකාය පැවසුවා. ජංගම දුරකථන පහක් සහ ජාවාරම් කිරීමෙන් උපයන ලදයි සැලකෙන රුපියල් 25,890ක මුදලක්ද සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙනෙන සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාශයට බාර දී ඇතැයි පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළා. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 36 වැනි වාර්ෂික මහා සමුළුව නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී දැන් පැවැත්වෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මාත් එක්ක තරහ වෙන්න එපා, කනගාටුවෙන් උනත් කියන්නට ඕනේ. ඔබේ පිරිසක් ගිය අවුරුද්දේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට පත් වෙලා එදා වර්ජනයක් කෙරුවා, පෙළපාලි ගියා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වටකෙරුව ඇවිල්ලා ඔබ ඔබේ සේවාව ඔබ විසින් පහළ දාගත්, ඔබේ ගෞරවය ඔබ විසින් නැති කරගත්. පරිපාලන සේවය කියලා කියන්නේ මේ රටේ රාජ්‍ය සේවයේ ප්‍රමුඛ ඉහළම පුටුව. ඒ පුටුවේ ඉඳගන්න කෙනා බිම ඉඳගන්න එපා. ඔබ ඉන්නේ ප්‍රශ්න විසඳන්න. පෙළපාලි ආපු ඔබේ ප්‍රශ්න විසඳන්නේ කවුද? ඔබේම සහෝදර
සේවයේ ඉන්න අමාත්‍යාංශ ලේකම්වරයා තමාගේ தත්ත්වය තමන් විසින් පහළ දාගන්න එපා. මම මෙහෙම බොහොම ගෞරවයෙන් කියන්නේ. මං හැම වෙලේම වෙනත් සේවාවන් විවේචනය කරන්නේ නැහැ, දොස් කියන්නේ නැහැ. හැම වෙලේම ඇඟිල්ල මම මගේ පැත්තට හරව ගන්නවා. ඒ කියන්නේ දේශපාලඥයාගේ පැත්තට. දේශපාලඥයාගේ පිරිහීමත් එක්ක බොහෝ ශේෂ්ත්‍රවල පිරිහීම ඇතුණා. ඒ නිසා රට කරවපු දේශපාලඥයෝ මේ සියලු දේට වග කියන්න ඕනේ ආණ්ඩු ભેදයකින් තොරව. අද බොහෝ දෙනෙක් කතා කරන්නේ ඊළඟ ජනාධිපති කවුද කියලා. මොකද මේ අවුරුද්දේ අවසානයේ ජනාධිපති මැතිවරණය ඉවස්ථානුකූලව තිබිය යුතු නිසා. ඔය දේශපාලන සාකච්ඡා තුළ අද බොහෝ දේශපාලන ශේෂ්ත්‍රයේ මාධ්‍ය ශේෂ්ත්‍රයේ සාමාන්‍ය ජනතාව අතරේ කතා කරන කවුරුන් කෙසේ කුමන මොන වීරයෙක් 20යි 20 රට බාරගත්තා මේ රටේ මහා විප්ලවීය පරිවර්තනයක් කරන්න සිද්ධ වෙයි. දේශපාලඥයාගේ සිට කැපවීම, රාජ්‍ය නිලධාරියාගේ සිට වගකීම, මේ රටේ රාජ්‍ය ආදායම පුළුල් ලෙස රජයට ලැබෙන, ප්‍රධාන දෙපාර්තමේන්තු ආයතන ගවණාවක තිබෙන දූෂණය, වංචාව, අයවැය පරතරය පියව ගන්න බොහොම පහසුයි. ඒ සල්ලි ටික එනවනම්. හැබැයි මේවට අත තියෙනවද? කිසිම ආණ්ඩුවක් අත තියලා නැහැ. අත තියන්න බෑ. ඒ ආයතන දවස් දෙකක් වැඩ වර්ජනය කෙරුවොත් රටම ඉවරයි. මේ රටේ විශාල අභාග්‍යයක් තිබෙනවා. මේ අභාග්‍යය තමයි බලයට පත් වෙන ඕනෑම අලුත් ආණ්ඩුවක් අත තියන්න ඕන තැනට අලුත් ආණ්ඩුවක් විදිහට අත තියන්න. ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 47 වන රාජ්‍ය නාට්‍ය උළෙල පැවැත්ුණේද නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රංගහලේදී. රාජ්‍ය නාට්‍ය උළෙලේ නාට්‍ය කීර්ති සම්මාන ප්‍රදානය සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එහිදී සම්මානයට පාත්‍ර වූ ඒජයලත් මනෝරත්න, ධර්මසිරි බණ්ඩාරනායක සහ KB හේරත් යන මහත්වරුන්. රජයේ මුදල් පිළිබඳ කාර්ක සභා වාර්තාවක් එම කාර්ක සභාවේ නියෝජිත එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශුමාර් සිංහ මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මෙයින් අරතුරුව ඒ පිළිබඳව ඇති වූ සංවාදයක්. සිංහ මහත්මයා මුදල් පිළිබඳ කාර්ක සභාවේ කාර්ය සාධන වාර්තාවක් ඉදිරිපත් කළා. ගරු කථානායකතුමනි, ස්ථාවර නියෝගවල තිබෙනවා 4 විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සති 6ක් ඇතුළතදී මුදල් වෙන් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සමග අනුකූල වන්නේද යන්න ඇතුළුව ඇස්තමේන්තු පිළිබඳ වාර්තාවක් කාරක සභාව විසින් ඉදිරිපත් කරනු ලැබිය යුත්තේය. 5. අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 4ක් ඇතුළතදී විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමෙන් පසුව සමස්ත වියදම සහ ආදායම කරා එළඹීමේදී පදනම වශයෙන් භාවිතා කරන ලද බදුකරණය මූල්‍ය සහ ආර්ථික උපකල්පන සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුත්තේය. මේ වාර්තා දෙකම එතුමලා මේ වර ඉදිරිපත් කළා නැහැ. මේ කාරක සභාව එය මේ සභාවට පැහැදිලි කිරීමක් කළොත් හොඳයි කියලා මං හිතනවා. මහාචාර්යතුමා එක කරනවා නැත්නම් අර කතානායකතුම මේ ගැන වචනයක් කියනවනේ. දැන් විශේෂයෙන් ඔය අර දින 4ක කාල සීමාව කියන එක දැන් මේ අවුරුදු 3කම අපි දැක්කා ප්‍රායෝගික වෙලා නැහැ. දැන් බන්දුලගුණරත්න මන්ත්‍රීතුමාත් ඉන්නවා ඒ සභාවේ. නමුත් එතුමා කවදාකවත් එන්නේ නැහැ. එතුමාත් ඇවිල්ලා ඒ සහයෝගය දෙනවා නම් ඇත්තටම මේක විපක්ෂයට කරන කටයුත්තක්. ඉතින් විපක්ෂය සහභාගී වෙන්නේ නැහැ මේකට. ඒක ඇත්තටම පාර්ලිමේන්තුවේ දින අශෝභන අශෝභන සිද්ධියක්. මේක කාර්ක සභාවට ඇවිල්ලා සාකච්ඡා කරනවා නම් තව තවත් අපිට ඒක සහයෝගයක් දෙනවා. අපි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හැටියට ඒක සම්පූර්ණ සහයෝගය දෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අර දින 4 කියන කාල සීමාව සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒක ස්ථාවර නියෝග වෙනස් කරගන්න පුළුවන් අවශ්‍යයි. ඒක තමයි. මම හිතන්නේ ඒ කටයුත්තත් තියෙනවා. ඒ වගේම අපි මේ සතියේ මේ වාර්තාව ඉදිරිපත් කරනවා. හොඳයි. ගරු ආචාර්ය මන්ත්‍රීවරු කතානායකතුමනි, දැන් ඔබතුමා මේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හිටපු ජාතික ව්‍යාපාරික ක්ෂේත්‍රවල අධිපති කෙනෙක් ලෙස දන්නවා. රාජ්‍ය අය වැලේකණිය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙන දිනම හවස රාත්‍රියේ මුළු කාලයම ගත කළා. ඔඩිට් ෆර්ම් ගණකාධිකාරීවරු රැස් වෙලා මේ සෑම අයවැය යෝජනාවකම බලපෑම පිළිබඳ ඉතාම විශ්ලේෂණාත්මක විග්‍රහයක් එක දවසක් ඇතුළත කරලා පවුවද උදේට මේක ප්‍රින්ට් කරලා ඉවරලා සියලුම තමන්ගේ අනුග්‍රාහකයන්ට බෙදා හරිනවා. ඒකෙන් තමයි කූපර්ස් ඇන් ලයිබ්‍රරි ඔක්කොම කරනවා. එහෙම කරනවා. ඉතින් එහෙමනම් ඇයි අපිට බැරි රටක් විදියට
මේ ජාතික වශයෙන් වැදගත් වෙන අවැලේකෙන ඉදිරිපත් කරපු අවස්ථාවේදී එයා සම්බන්ධිත ප්‍රාමාණික අයත් සමග එදා රාත්‍රියේ කොහොමද අපි පහුවද උදේට අයවැය විවාදය පටන් ගන්න කරු කතානායකතුමනි විවාදය පටන් ගන්න මේ තියෙන කරුණු මත ඉදිරිපත් වෙච්ච එක ගනුව උදේ පාන්දර අද අයවැලේ කෙනෙක් කිව්වා මේට උදේ පටන් ගන්න මාචාර්ජ් මම ගැන පොඩ්ඩක් සාකච්ඡා කරලා නැහැ දින හතරක් ඇතුළත ඒකට නැතුනේ කතානායකතුමනි දැන් මේ වාර්තාව සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනම දිය යුතුයි දැන් දෙමළ භාෂා පරිවර්තනයේ තියෙ ලැබුණා අපි ඒක සම්පූර්ණයෙන් ඉවරලා දැන් අපි මේ සතියේ මේ හෙට පුළුවන් නම් දාන්න හිටියේ ලබන සතිය අනිවාර්යෙන් දානවා ප්‍රශ්නේ තියෙන ප්‍රායෝගික ගැටලුවක් මේක පරිවර්තන සියල්ලම අවශ්‍ය වෙනවා අපිට එහෙ නැත්තම් ඉංග්‍රීසි අපි ආචාර්ය බන්දුර ගුණාධර මහත්මයාගේ ඉංග්‍රීසි භාෂාවෙන් පහෝදාම එනවා ඒක ඒක නෑ අපිට එහෙම නම් අපි ප්‍රතිවත් තීරණ කරලා ඉංග්‍රීසි භාෂාවෙන් එදාම දාමු කිසි ප්‍රශ්නයක් නෑ විස්තර ගන්න පුළුවන් කතානායකතුමා ඉන්ටර්ප්‍රිට් මේ පරිවර්තන දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා මේක ඔබතුමා ඒ සඳහා මැදිහත් වෙන්න අපි සාකච්ඡා කරලා ගන්න ඕගොල්ලෝ තියෙන කටයුත්තන්නේ සාකච්ඡා කරන්න මෙතුමාට ආරාධනා කරනවා එතුමා කමිටුව සමග කමිටුවට එන්න කියලා පාර්ලිමේන්තුවේනේ ඔබතුමා කමිටුවට එන්න කමිටුවට ඔබතුමා එන්නේ නැහැ ඊගවට සාකච්ඡා කරන්න ඔබතුමා එන්නේ නැහැ කමිටුවට හරි හරි දැන් සාකච්ඡා කරන්න කමිටුවට ඇවිල්ලා ඔබතුමා හොඳයි හොඳයි බොහොතෝටි හරි දිවංගත පිලිප් ගුණවර්ධන මහතාගේ 47 වැනි ගුණ සමරුව ඊයේ කොළඹදී පැවැත්ුණා. ඒ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටි අතර විපක්ෂ නායකවරයා මෙහිදී පිලිප් ගුණවර්ධන මහතාගේ ගුණ සිහි කරමින් පිළිරුවට පුෂ්පෝපහාර පුද කළා. උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් රාජපක්ෂ මහතා වෙත ප්‍රශ්න කිහිපයක් යොමු කළා. කලුවර අපේ කාලේ විතරනේ මිනිසුන්ට කරදරයක් නැති විදුලිය තිබුණේ. දැන් ඇවිල්ලා මේ ආණ්ඩුව ආවෙන් පස්සේ දවස් ඉඳලා ඉතින් මේ වගේ ප්‍රශ්න ආවා. මේක සම්පූර්ණම කළමනාකරණයේ තොර වැඩක්. ඒ වරදක් කළමනාකරණයේ වරදක්. රජය 2015 17 වෙනකොට සම්පූර්ණයෙන් හදන්න තිබිච්ච බලාගාරය හැදුවේ නැහැ. ඉතින් මේ බලාගාර අපේ කාලේ හදන්න නියම වෙලා තිබිච්ච බලාගාරත් හදලා තිබුණේ නැහැ. ඉතින් ඒකේ ප්‍රතිඵලය තමයි අද මේ භුක්ති විඳින්නේ. ඊට වඩා ඉදිරියට මේ විදුලිය කපන්නේ. ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති රැසක් ඊයේ ජනතා අයිතියට පත් කෙරුණා. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්. සංහිඳියාව තිරසර ලෙස ගොඩනැංවීම අරමුණු කරගනිමින් සිදුවන මෙම ව්‍යාපෘති සඳහා වෙන්කර ඇති මුළු මුදල රුපියල් මිලියන 22කට අධිකයි. මෙහිදී කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට ඇත්තලයාපාරු ගම්මානයේ අභ්‍යන්තර මාර්ග පද්ධතිය සංවර්ධනය කර ජනතා අයිතියට පත් කෙරුණු අතර ලින්ක් තුනක්ද විවෘත කෙරුණා. ගොමරංකඩවල මයිල වැව කිරි එකතු කිරීමේ ආශ්‍රිත කිරීමේ මධ්‍යස්ථානයේ විවෘත කිරීම, නවක්කුළම වැව්බැම්ම හා මෙස්සංකුළම වැව්බැම්ම පිළිසකර කිරීම සිදු වූයේද මෙම ව්‍යාපෘති යටතේයි. ඒවා පස්සේ කතා කරමු. හැබැයි මම කොටින් කියන්නම්, මමත් බොහොම තරහෙන් ඉන්නේ මේක දැකලා. මගේ කාලේ විදුලි බලාගාර ගණනාවක් හැදුවා. නොරොච්චෝලේ බලාගාරයත් මුල් ගල් තියලා මුදල් හොයලා ඔක්කොම පටන් ගත්තේ මම. හැබැයි අපි අස්සම් කරපු ඒ ගිවිසුම ඉරලා විසි කරලා රාජපක්ෂ ආණ්ඩුවෙන් අපි අස්සම් කරපු ගාන වාගේ දෙගුණයක් වැඩියෙන් නොරොච්චෝලේ ආපහු අලුතෙන් අස්සම් කළා. ඒ වැඩිපුර ගාන කොහෙ ගියාද කියලා කියන්න පුළුවන්. හැබැයි මේවෙන් කියන්න බෑ. නොරොච්චෝලේ අපි දුන්නේ ඉතාමත් හොඳ කම්පැනි එකට චීනේ. වැඩිපුර වැඩි කරලා ඉවල්ලා කොමිස් වැඩියෙන් ඉල්ලපු නිසා රජේ හිටපු ලොක්කෝ ඒ කම්පැනි අකුලගෙන ගියා. ඊට පස්සේ තුට්ටු දෙකේ චීන කම්පැනියක් ගෙනල්ලා මේක හදලා 38 වතාවක් දැන් මේ සැරේට 38 වතාවක් නොරොච්චෝලේ කඩාගෙන වැටලා තියෙනවා. මේ අවුරුදු 6 හතට 7 වතාවක් ගිනි අරන් තියෙනවා. ඒ විදිහට තමයි ඒගොල්ලෝ කරුවේ. නොරොච්චෝලේ මං කරපු විදිහට කරුවා නම් අද විදුලිය හේනියත් නැහැ. මේකට වග කියන්න ඕනේ පසුගිය හිටපු ඇමතිවරයා. විමුක්ති පෙරමුණේ වෙන්නප්පුව ආසන බලමණ්ඩල රැස්වීම ඊයේ කිරිමැටියන ප්‍රදේශයේදී පැවැත්ුණා. අගමැති රයිල් මහත්තයත් පොඩි හීනයක් දකිනවා. අනිත් පැයට බැරි වෙලා මට පුළුවන් දායි ජනාධිපති වෙන්න කියලා. මෛත්‍රීපාල මහත්තයත් හීනයක් දකිනවා. දෙවෙනි පාර ජනාධිපති වෙන්න පුළුවන්ද කියලා. එයාසේ ගෝඨාභය මහත්තයව කරගහවතු කට්ටියක් රටවට ඇවිදිනවා. ගෝඨාභය ජනාධිපති කරවලා ඒ ජනාධිපති කරවීමේ වන්දිය ලෙස හොඳට සැපෙන් ජීවත් වෙන්න පුළුවන් තනතුරක් අරගෙන මේක කාගෙන ඉන්න කට්ටියක් උත්සාහ කරමින්
ඒගොල්ලෝ දැන් බලන්නේ මේ රටේ ඌමනාව ඉටු කරන වෙනුවට ජනාධිපතිතුමී හිණ දකිමින් ඉන්නවා. නොවැළැක්වී හැකි ලෙස ජනාධිපතිවරණයක් එනවා නම් ඒ ජනාධිපතිවරණදී මේ හොර කල්ලි දෙකටම රේව පොදු ජනතාව නියෝජනය කරමින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන ජනතා විමුක්ති පෙරමුණ සූදානම් කියන එක අපි කියන එක. නිසා ඒගොල්ලෝ නිකන් ලේසියෙන් දිනන හිතන් ඉන්නවා නම් ඒක හරියන්නේ නැහැ. දඹුල්ලේ සහ දංකොටුවේ ඊයේ සිදු වූ උරියානුතුරු දෙකකින් දෙදෙනෙකු මිය ගියා. එම අනතුරු දෙකම සිදු ඇත්තේ යතුරුපැදි සහ ටිපල් රථ එකිනෙක ගැටීමෙන්. එක් රියානතුරක් සිදු වූයේ දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්විහෙර ප්‍රදේශයේ. හබරණ සිට දඹුල්ලට බැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය කෙරුණු යතුරුපැදියක ගැටී තිබුණා. අනතුරින් මියගිය යතුරුපැදිය ධාවනය කළ MM රත්නසිරි බණ්ඩාර නැමැති 35 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්. ඔහු දඹුල්ල පැල්විහෙර සේරුගස්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් අනතුරින් පසු එම ස්ථානයේම ඔහු මියගොස් ඇති බවත් අප වාර්තාකරු පැවසුවා. සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර දංකොටුව පන්නල මාර්ගයේ ඊයේ සවස සිදු වූ රියානතුරකින් කාන්තාවක මිය ගියා. අප වාර්තාකරු පැවසුවේ පන්නල සිට දංකොටුව දක්වා එකම දිශාවට ධාවනය කෙරුණු ටිපර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී තිබූ බවයි. එය සිදුවන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. මෙම අනතුරින් මියගේ දංකොටුව මැදගොනවිල පදිංචිව සිටි 42 වරදී තිදරුමවක් ටිපර් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවටගෙන තිබෙනවා. උණුසුම් කාලගුණික තත්ත්වයේ සුළු වැඩිවීමක් අද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. දෙපාර්තමේන්තුව පැවසුවේ උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට, මොනරාගල, පුත්තලම, කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් උණුසුම් කාලගුණයක් පවතිනු ඇති බවයි. පවතින කාලගුණ තත්ත්වයත් සමග මේ වන විට වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සැලකිය යුතු අයුරින් පහළ පෙස ඇතැයි වාර්තා වුණා. අප වාර්තාකරු පැවසුවේ මහවැලි අධිකාරියේ නිල වෙබ්අඩවියට අනුව ඊයේ දිනේ වන විට වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 37කින් පමණ අඩු වී ඇති බවයි. ජලාශය දිගිරීමෙන් පසු ඊට යට වූ තෙල් දෙණිය පැරණි නගරයේ නටබුන්ද මේ වන විට මතුව තිබෙනවා. ප්‍රදේශවාසීන් පැවසුවේ තවදුරටත් ජල මට්ටම පහළ ගියහොත් තෙල්දෙණිය පැරණි නගරයේ පැරණි පාලමද දක්නට ලැබෙනු ඇති බවයි. ජල මට්ටම තවදුරටත් අඩුවීම නිසා තෙල්දෙණිය, ගුරුදෙණිය, හාරගම, බලගොල්ල, සිරිමල්වත්ත ඇතුළු ප්‍රදේශ රසක ජනතාවට ඉදිරියේදී පානීය ජල ගැටලුවක් ඇතිවීමේ අවධානමක් මතුව තිබෙනවා. කොළඹ සිට මහනුවරට ධාවනය වූ ත්‍රීරෝද රථයක තිබී හෙරොයින් ග්‍රෑම් 25කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇතැයි පොලිසිය පැවසුවා. ඒවා සොයාගෙනුනේ ඊයේ පස්වරුවේ මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී. මහනුවර පොලිස් කොට්ටාස දූෂණ මර්ධන ආශ්‍රය මෙම සෝදිසි මෙහෙයුමදී අත් කළා. අනවරණී වී ඇත්තේ මට්ටක්කුලියේ සිට මහනුවරට මෙම හෙරොයින් ප්‍රවාහනය කර ඇති අතර සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බවයි. ඔවුන් 28 හැවිරිදි සහ 36 හැවිරිදි වයස්වල පසුවන අය බවත්, මට්ටක්කුලිය සහ තොටනඟ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය පැවසුවා. ප්‍රශ්න කිරීම වලදී අනවරණී වී ඇත්තේ බන්ධනාගාරගතව සිටින කාන්තාවක ජංගම දුරකථන මාර්ගයෙන් මෙම ජාවාරම මෙහෙයවන බවයි. ඇය මට්ටක්කුලියේ පදිංචිකරුවෙකු බවද පොලිසිය සඳහන් කළා. මිටියගොඩ පොලිස් වසමේ නින්දාන ප්‍රදේශයේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ස්ථානයක් ඊයේ වටලනු ලැබුවේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුවයි. එහිදී නින්දාන ප්‍රදේශයේම පදිංචි තරුණින් දෙදෙනෙකු සතුව තිබී ව්‍යාජ මුදල් නෝට්ටු සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ රුපියල් 1000 නෝට්ටු 13ක් සහ CAA නෝට්ටු 53ක් සොයාගත් බවයි. තරුණින් දෙදෙනා එම මුදල් නෝට්ටු නින්දාන ප්‍රදේශයේ පවත්වාගෙන යන දුරකථන පෙරගියුම් කාඩ්පත් අලෙවිසලකට රැගෙන යන අතරතුර අත්අඩංගුවටගෙන තිබූ අතර ඔවුන් මාසයක් පමණ මෙම වංචාව සිදු කර ඇතැයි හෙළිව තිබෙනවා. මුද්‍රණය කිරීමට භාවිත කළ යන්ත්‍රයද පොලිස් භාරයටගෙන ඇති අතර සැකකරුවන් අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ගල්ගමුව පළුගොල්ල රක්ෂිතයේ නිදන් හාරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු පෙරේදා පොලිස් විශේෂකාර්ය බලකාය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා. මෙහෙයුම ඇරඹුණේ රත්ගල්ල පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි. කණ්ඩායම් 3ක් ලෙස රක්ෂිතය තුළට ඇතුළු සෙබළුන් පැයක පමණ ගමනකින් පසු අදාළ ස්ථානයේ වැටළුවා. සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවටගෙන මුළු රැයම රක්ෂිතය තුළ ගත කළ සෙබළුන් ඊයේ උදෑසනද රක්ෂිතයේ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළා. පොලිසිය පැවසුවේ එහිදී තවත් අයෙකු සැකපිට අත්අඩංගුවට ගැනුණු බවයි. සැකකරුවන් සහ උපකරණ ගල්ගමුව පොලිසිය වෙත භාරදීමට පියවරගෙන තිබුණා.
2018 Sports First Platinum සම්මාන උළෙල රත්මලාන ස්ටයින් මැදිරියේදී හෙට පැවැත්වෙනවා. ඒ සඳහා පෙර පුහුණු කටයුතු අද දිනේ පැවැත්වෙන අතර අප දැන් සම්බන්ධ වෙනවා එහි සිරිනාබ මාණ්ඩලික වාර්තාකරු ඉමේෂ් උදයංග සමග. ශ්‍රී ලංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගීම සඳහා මෙරට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් විසින් සංවිධානය කරන එකම ක්‍රීඩා සම්මාන උළෙල ස්පෝර්ට්ස් ෆස්ට් අලියන්ස් ප්ලැටිනම් සම්මාන උළෙල 2018 හෙට දිනේදී රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්වීමට මේ වෙනුවට සිවිල් කටයුතු සූදානම් ඔබට පෙන්වනවා. මේ වෙනුවටත් ඒ සඳහා වූ පෙර පුහුණු වීම් කටයුතු පැවැත්වෙන ආකාරය ලෝකයේ අතිදක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ක්‍රීඩාවන් වෙනුවෙන් සිය අනුග්‍රහකත්වය ලබා දෙන ලෝ ප්‍රකට අලවිසන්නාමයක් වන අලියන්ස් සමාගම තමයි මෙවර ස්පෝර්ට්ස් ෆස්ට් සමග මේ ප්ලැටිනම් සම්මාන උළෙල සඳහා අත්දැල් මැඳගමින් සිටින්නේ. ඉතින් අප සූදානම් ප්ලැටිනම් සම්මාන උළෙලේදී මෙවර සම්මාන 20ක් අතරින් වසරේ දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාවම ඉන්න වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව වෙනුවෙන්ද ප්ලැටිනම් සම්මානය ප්‍රදානය කරන්නට. ඉතින් අපි ආරාධනා කරනවා අපි සමග එකතු වන අපි සූදානම් මෙවර ස්පෝර්ට්ස් ෆස්ට් අලියන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලේ සියලු තොරතුරු ඔබට ඉදිරියේදී ගෙනෙන්නට සමග කරනවා. දැන්ට මම මහින්ද ගම්ගේ සමගින් ඉමේෂ් උදයංග රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේ සිට. Sports First Allianz Platinum Awards 2018. ඔබ ප්‍රියතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවට මනාපය ලබා දෙන්න දැන් අවස්ථාව. අංක 1 ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු. අංක 2 ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න. අංක 3 කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ්. අංක 4 ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග. අංක 5 මලල ක්‍රීඩිකා පාරමී වසන්ති මාරිස්ටලා. අංක 6 සවි එසවීමේ ක්‍රීඩක රන්සිලු ජයතිලක. 7 මලල ක්‍රීඩිකා ශෙලින්දා ජන්සන්. අංක 8 නෙට්බෝල් ක්‍රීඩිකා තර්ජනී ශිවලිංගම්. මොන අතරින් ඔබේ ප්‍රියතම ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට මනාපය ලබා දෙන්නේ නම් SAPA හිස්තැනක් අදාළ ක්‍රීඩකයාගේ අංකය සටහන් කර 7788ට SMS කරන්න. SMS ලබා දීමේ අවස්ථාව මාර්තු 29 වෙනිදා පස්වරු 8ට අවසන් වෙයි. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ දවසක්. ආයුබෝවන්.